हेलो हेमो मोनी थिंग अद तिशाने यूट्यूब चाने यालू हेम दिन सादर पीलिगा गेना वेना स्टोरी गति लसन हिंदी मूवी का इध मे मूवी की नम दम अंग्रेजी मीडियम की अद मूवी रिव्यू आलूंगे पहले तीन सब्सक्राइब की बटन क्लिक कर लाइन बेल नोटिफिकेशन बटन ओल दिन तम कदा उपये अद मूवी रिव्यू And they just want you to settle and do the right thing So get a good job, don't slack off Wake up every morning අද මූවී එක ස්ටාර්ට් වෙද්දිම අපිට පෙන්වන්නේ මේ මූවී එකේ ඉන්න මේන්ම කැරක්ටර් එක වෙන චම්පක්ව. චම්පක් කියලා කියන්නේ ඉතින් පොඩි කාලේ ඉඳන්ම මුළු ජීවිතේම අවුල් වලින් විතරක් පිරලා තිබ්බ කෙනෙක්. හැබැයි මොනවා වුණත් මෙයා කියන විදිහට මෙයාගේ ජීවිතේ අවුලක් නොවුණු අවස්ථා තුනකුත් තිබිලා තියෙනවා. ඉතින් අපි බලමු චම්පක්ගේ අවුලක් නොවුණු අවස්ථා තුන මොනවාද වගේම අද මූවී එකේ මොකද වෙන්නේ කියලාත්. චම්පක්ලා ජීවත් වෙන ගමේ ඉන්නේ පවුල් දෙකකට අයිති කට්ටියක් විතරයි. එක කට්ටිය තමයි මේ චම්පක්ලාත් අයිති වෙන ගසීතේරාම් කියන කට්ටිය. අනිත් අය තමයි චන්දේරාම් වාසගම තියෙන පවුල් කවුද කියලා බලාගන්න පොඩි පොඩි රණ්ඩු ඇති වෙනවා. ඇතරම් මේවා පොඩි රණ්ඩු කිව්වට මේවා උසාවියනොත් කෙලවර වෙන විදිය රණ්ඩු. ඒක දවසක් මේ විදිහට උසාවිති ගසීතේරාම් නමේ හරිම අයිතිකාරය කවුද කියලා බලන නඩුවක් අහද්දී නඩුකාරතුමා ගසීතේරාම් නමේ ඇත්තම අයිතිකාරයා ගෝපි කියලා මේ නඩුවේ තීන්දුව දෙන නිසා චම්පක්ටයි ගමේ අනිත් ගසීතේරාම් නම දාගෙන කැවිලි විකුණන අයට ඒගොල්ලන්ගේ කඩේ ඉස්සරහා තියෙන මේ බෝඩුත් ගලවන්න වෙනවා. ඉතින් මේ විදිහට චම්පක්ගේ ජීවිතේ ගෙවිලා යද්දී චම්පක්ගේ ජීවිතේ කිසිම අවුලක් නොවුණු පළවෙනි අවස්ථාව වෙනවා. මේක තමයි චම්පක් රාණිව මුලින්ම දැකපු දවස. ඊට පස්සේ මැරේජ් එකෙන් පස්සේ රාණි කිව්වත් ඩිග්‍රී එකක් යාට කරන්න ඕනේ කියලා චම්පක් කියනවා අපේ කැවිලි කඩේ ලොක්කත් ඔයාගේකේ මොනවත් ඔයාට මෙහි කරන්නත් නැති නිසා ඩිග්‍රී ඕනේ නැහැ කියලා. ඉතින් මේ කතාවත් මතක තියාගන්න. මොකද මූවී එක ඉස්සරහට යද්දී අපිට මේක ඕන වෙනවා. ඊට පස්සේ ටික කාලෙකින් චම්පක්ගේ ජීවිතේ අවුලක් නොවුණු දෙවෙනි අවස්ථාව වෙනවා. මේක තමයි චම්පක්ගේ රාණිගේ දුව තාරු චම්පක්ගේ අතරගත වෙලාව. ඒ ටික දවසකින් රාණි මැරෙන නිසා චම්පක්ට වෙන්නේ ඉතින් ආයෙම අවුල් ගොඩකට වැටෙන්න. චම්පක් යාට පුළුවන් උපරිම විදියට තාරුව බලාගෙන ඉද්දී තාරුගේ හීනෙ වෙන්නේ කොමරි වෙන රටක් බලන්න යන එක. ඉතින් තාරු මොන හරි දකින හැම දවසකදීම චම්පක්ගෙන් අහන්නේ අපි අයිෆල් කුළුණ බලන්න යන කවද්ද? අපි හොලිවුඩ් යන්න කවද්ද වගේ දේවල්. මේ හැම වෙලාවකදීම යම් පුතේ කියගෙන චම්පක් එයාව කවදාවත් එක්කන් යන්නේ නැහැ. ඊට පස්සේ අපිට පෙන්නන්නේ දැන් තාරු ලොකු වෙලා එයාගේ ඉස්කෝලේ වැඩ කරගෙන ඉද්දී චම්පක් මේ තාරු පාඩම් කරනවා දැකලා අද මම වැරදිලා වෙන ගෙදරකටද මන්ද ඇවිල්ලා තියෙන කියලා පොඩි විහිළුවකුත් කරගෙන එනවා. මොකද තාරු කියන්නේ එහෙම පාඩම් කරන ළමයි නෙවෙයි නිසා මේලාදී තාරු චම්පක්ට කියනවා අපේ ඉස්කෝලේ මේ පාර එක්සෑම් එකෙන් පළවෙනි තුන් දෙනා අතරට එන අයට ලන්ඩන් වල යුනිවර්සිටි එකක ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා මම කොහොම හරි පාඩම් කරලා මේකට යනවමයි කියලා එයා කියනවා. එතකොටම චම්පක් ඔයා ලකුණු 50ට අරගෙනම නැණි කියලා කියද්දී මම මේ පාර මහන්සියලා වැඩ කරලා ලන්ඩන් යනවමයි කියලා තාරු කියනවා. ඒ වගේම එයා අහනවා මට යන්න දෙනව නේද කියලා. එතකොටම චම්පක් ඔයාට මන් නැතු ඉන්න පුළුවන්ද කියලා අහුවම තාරු කියනවා ඔයා හැමදාම ආව හැංගීම් වලින් බ්ලැක්මේල් කරන්න තමයි හදන්නේ. ඉතින් අද නම් එහෙම අම්මගෙන් දිවුරලා මට යන්න අවසර දෙන්න කියලා මේ තාරු කොමරියාගේ තාත්තගෙන් අවසර ගන්නවා. ඊට පස්සේ දවසේ ලන්ඩන් ගියාම ෂොට් එකක් එහෙමත් දාන්න පුරුදු වෙන්න ඕනේ කියලා මේ තාරු යාගේ යාළුවෝ එක්ක මේවත් පුරුදු වෙන ගමම්ම තාරුගේ ක්ලාස් එකේ ෆස්ට් වෙන බෝයිව බලෙන්ම තාරුට පාඩම් කියලා දෙන්නත් කැමති කරගෙන තාරුත් එයාට පුළුවන් උපරිම විදියට එක්සෑම් එකට ලෑස්ති වෙනවා. මේ අතරේ චම්පකුයි එයාගේ පොඩි කාලේ හොඳම යාළුවෝ දෙන්න වෙන ගෝපි ගජ්ජුයි එක්ක එකතු වෙලා පොඩි ඩ්‍රින්ක් එකකුත් දානවා. ඉතින් මේ විදියට ඩ්‍රින්ක් එක දාන ගමන් ගිද්දී හොඳටම වැඩි වෙන චම්පකුයි ගෝපි මේ දෙන්නයි කැවිලි කඩ විනාශ කරගන්න මේ දෙන්න ගහපු ගේම් ගැන කියවන්න පටන් ගන්නවා. ගෝපි නගර සභාවට අල්ලස් දීලා චම්පක්ගේ කඩේ වටේට කාණු කපලා මිනිස්සු කඩේට එන එක නැවතුවා කියද්දී චම්පක් කියනවා ගෝපිට ආව වෙඩින් ඕඩර් එකට හැදුව කැවිලි ටික එයා හොරකම් කරලා විකුණුවා කියලා. මෙහෙම ඉතින් දෙන්නට දෙන්න කියව කියව ඉද්දී ගජ්ජු මේ සීන් එක වීඩියෝ කරන්න ගත්තට පස්සේ ගෝපි කියනවා එදා උසාවියේදී නඩුකාරතුමා ගසීතේරාම් නමේ අයිතිය මට පැවරුවේ මං ලක්ෂ 9ක රොලෙක්ස් වොච් එකකුයි තව සල්ලි යාට දුන්න නිසා කියලා මේ වොච් එක ගත්තේ බිල් එකත් ගජ්ජුගේ ෆෝන් එකටම අල්ලලා පෙන්නනවා. කොමරි ඊළඟට මේ සීන් එක එහෙම කට් කරලා අපිට පෙන්නන්නේ ඊළඟ දවසේදී මේ චම්පක් ඇවිල්ලා කියනවා තාරු රට ගියොත් මං ඉන්නේ කොහොමද? ඒ තාරු මෙච්චර මහන්සිලා පාඩම් කරලා එයාට ලන්ඩන් යන්න බැරි වුණොත් එයාට ගොඩක් දුක හිතේ ඉනේ. ඉතින් මොන හරි මේකට කරන්නකෝ කියලා මෙයා ගජ්ජුට කියනවා.
ඊට පස්සේ මේ දවසේම රෑ කොලේකුත් අතේ දියාගෙන ගෙදරට එන චාම්පා තාරුට මේ කොලේ දීලා මේකේ තියෙන එක්සෑම් පේපර් එක ඕක බලලා එක්සෑම් එක කරන්න කියනවා. ඒ තාරු මේක දිගාරින්නවත් නැතුව ආයේ චාම්පක් අතට දීලා මමත් එදා අමමත දිවුරලා මගේ මහන්සියෙන් ලන්ඩන් යන්න පුළුවන් වුණොත් මම යනවා කියලා නේ කිව්වේ. එහෙම නැතුව මම යන්නේ නැහැ කියලා එයා කියනවා. ඊට පස්සේ චාම්පා කර පේපර් එකත් අරගෙන එලියට ඇවිල්ලා ඒක දිගාරිච්ච තමයි අපිට පෙන්නන්නේ. ඇත්තට මේක නිකන් හිස් කොලයක් කියලා. ඒ කියන්නේ එහෙම දෙයක් දුන්නොත් තාරු මොකද කරන්න කියලා බලන්න තමයි චාම්පක් මේක කරලා තියෙන්නේ කියලා දැන් අපිට තේරෙනවා. ඉතින් මේ චාම්පක් තාරු පාඩම් කරන වෙලාවට එහෙම එයාට පුළුවන් විදිහට එක්සෑම් එක වෙරගම්ම තාරුට උදව් කරනවා. කොහොමරි තාරු එක්සෑම් එක ලියලා රිසල්ට් ආවට පස්සේ තාරුට ගන්න පුළුවන් වෙන ලකුණු 85ක්. ඒක නිසා එයාට හම්බෙන්නේ ක්ලාස් එකේ 4th ප්ලේස් එක තමයි. ඉතින් මේ තාරු ලන්ඩන් යන්න වෙන්නේ නැහැ කියලා එයාගේ තාත්තා එක්ක දුකින් කතා කර කර ඉද්දි තාරුගේ ස්කූල්ලේගේ ප්‍රින්සිපල් මැඩම් චම්පක්ට කෝල් එකක් දාලා කියනවා තාරුගේ ක්ලාස් එකේ ෆස්ට් උන බෝයි ලන්ඩන් යුනිවර්සිටි යන්න කැමති වුණේ නැති නිසා තාරුටේ chance එක හම්බෙනවා කියලා. මේක අහලා ගොඩක් සතුටු වුණු තාරු එයාගේ අප්‍රූවල් ලෙටර් එක හම්බෙන ෆන්ක්ෂන් එකට චම්පක්වත් එක්කගෙන යනවා. චම්පක් මේ වෙලාවේදී දකින්න මේ ෆන්ක්ෂන් එකේ චීෆ් ගෙස්ට් විදිහට ඇවිල්ලා ඉන්නේ එදා ගෝපි එක තිබුණු නඩුවට තීන්දුව දුන්න නඩුකාරතුමා කියලා. නඩුකාරතුමා දාගෙන ඉන්නෙත් එදා ගෝපි දුන්න වොච් එක කියලා දකින්න මේ චම්පා ගජ්ජුර කතා කරලා එදා ඩ්‍රින්ක් එක දාන ගමන් අර වීඩියෝ කරගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික ඉල්ල ගන්නවා. ඊට පස්සේ චම්පා කෝල් එක ඇතුළට එද්දිත් අවංකකම ගැනයි සදාචාරාත්මක බව ගැනයි කතාවක් තමයි නඩුකාරතුමා කතා කර කර ඉන්නේ. ඊට පස්සේ තාරුගේ අප්‍රූවල් ලෙටර් එක දීලා චම්පක්ට කතාවක් කරන්න කියලා ප්‍රින්සිපල් මැඩම් කිව්වම ඇත්තටම තාරු ගැන මට හරිම සතුටුයි කියලා මෙයා හරි අමාරුවෙන් ඉංග්‍රීසියෙන් වචන ගලප ගලප කියලා චම්පා කොමරියගේ කතාව ඉවර කරලා එතන යන්න ගිහිනොත් ආයෙත් එතනට ඇවිල්ලා කිය යනවා අවංකකම ගැන කතා කරපු නඩුකාරතුමා තවංක නැහැ කියලා එදා ගෝපි දුන්නගේ වොච් එක ගැනත් කියලා මෙතන ඉන්න ඔඩියන්ස් එකට අර වීඩියෝ ක්ලිප් එක පෙන්නාද්දි නඩුකාරතුමායි ප්‍රින්සිපල් මැඩමුයි මෙතනින් නැගිටලා යනවා. මේකත් එක්ක මෙතනට දුවගෙන එන තාරු නඩුකාරතුමා කියන්නේ ප්‍රින්සිපල් මැඩම්ගේ හස්බන්ඩ් කියලා චම්පක්වත් එක්කගෙන මෙතනින් යනවා. කොමරි මේ සීන් එකේ එදා රෑ නිවුස් වලින් බලාගෙන ඉන්න තාරු චම්පක්ගෙන් ඔයා එක කරේ හිතලමද කියලා අහද්දි එහෙම නෑ පුතේ කියන චම්පක් ප්‍රින්සිපල් මැඩම්ගේ ගෙදරට ඇවිල්ලා සමාවිල්ලන්න පුළුවන් හැම විදියටම සමාවිල්ලලා මගේ දුවගේ මේකට පරිගන්න එපා. ඒක නිසා ආයෙම අප්‍රූවල් ලෙටර් එක දෙන්න කියලා ප්‍රින්සිපල් මැඩම්ට කියනවා. ඒ කියන්නේ තාරුගේ අතර දුන්න අප්‍රූවල් ලෙටර් එක ප්‍රින්සිපල් මැඩම් අරගෙන කියලා මේ වෙලාවේදී අපිට පැහැදිලි වෙනවා. ඊළඟට අප්‍රූවල් ලෙටර් එකද ඕන කියලා අහන ප්‍රින්සිපල් මැඩම් තාරුගේ අප්‍රූවල් ලෙටර් එක අරගෙන ඒක කෑලි කෑලි වලට ඉරලා චම්පක් ඉන්න තැනට දාද්දි ඔයාගේ හස්බන්ඩ් කලිනුත් හොරා දැනුත් හොරා ඉස්සරහටත් එහෙම තමයි කියන චම්පා ඔයා මේ කරේ වැරදි දෙයක්. මම මගේ තාරුව කොහොම හරි ලන්ඩන් යුනිවර්සිටි එකට යවනවා කියලා මෙයා මෙතනින් එනවා. ඊට පස්සේ චම්පා ගෙදරට එද්දී කාමරේ දොරත් වහගෙන තාරු වඩනවා ඇහිලා දොර අරින්න කියලා ගොඩක් පාරක් කිව්වත් තාරු දොර අරින්නේ නැතුව ඔයා මන් ලෝකෙ දකින්නවට කැමති නෑ නේද? තව අවුරුද්දකින් විතර මාව බන්දලා දෙයි නේද කියලා අම්මා හිටියනම් මගේ හිණ තේරුම් අරගෙන කියලා තාරු කියද්දි කවදාවත් එහෙම කියන්න එපා කියලා චම්පක් තාරුගේ කාමරේ දොර ළඟින් අයින් වෙනවා. මේ නිසා තාරු දොර අරගෙන එද්දි මං කවදාවත් කලින් වුණ වැරද්දම ආයේ කරන්නේ නෑ. රාණි ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. ඒත් එයාගේ තාත්තා යව මම වගේ නූගතෙකුට බන්දල දුන්න නිසා රාණිගේ හීනත් මැරලා ගියා. මිනිස්සෙගේ හීන මැරුණාට පස්සේ ඒ මිනිසයාත් මැරෙන නිසාම වෙන්නේ නැති රාණි තවිය දාලා ගියේ කියලා මේ චම්පක් කියනවා. මම ඔයගලන්ට කලින් කිව්ව නේද චම්පක්ගේ මැරේජ් එක වෙලාවේ රාණි ඩිග්‍රී එකක් කරන්න ඕන කිව්ව කතාව මතක තියාගන්න කියලා. අන්නේ මෙන්න මේ නිසා කියලා ඔයගලන්ට දැන් තේරෙනවා ඇතිනේ. ඊළඟ මේ චම්පක් කියනවා ඔයාව මම කොහොම හරි ලන්ඩන් කොලෙජ් එකට යවනවම තමයි කියලා. ඉතින් චම්පක් ඊළඟ දවසේ උදේම තාරුවත් එක්කගෙන ඒජන්සි එකකට ඇවිල්ලා ලන්ඩන් යුනිවර්සිටි එකට යන්න විදිහක් බලනවා. එතනදී තින් වැඩේට කෝටියක් විතර ඒජන්සි එකෙන් යනවා කිව්වම මං කොමාරි සල්ලි දෙන්නම් කියන චම්පා කිදර ඇවිල්ලා තාරුට යුනිවර්සිටි එකෙන් මේල් එකක් එනකම් බලාගෙන හිටියා. තාරුට එන්නේ ඒජන්සි එකෙන් තාරුව යවන්න බෑ කියලා මේල් එකක් තමයි. මේ නිසා ඒජන්සි එකට ගිහින් විස්තර අහලා බැලුවම තමයි ඒජන්සි එකෙන් චම්පාට කියන්නේ කැම්පස් එකට පිටරටවල වලින් ගන්න ඔක්කොම සීට්ස් බුක් වෙලා ඉවරයි කියලා. දැන් ඉතින් එහෙ පුරවැසිභාවයේ තියෙන අයට විතරයි කැම්පස් එකට ඇප්ලයි කරන්න පුළුවන් කියලා මේ ඒජන්සි එකෙන් කියනවා. මේක නිසා දැන් මේකන මොකද්ද කරන්න කියලා ගෝපි ගජ්ජුයි චම්පකුයි එකතු වෙලා ෂොට් එකක් දාන ගමන් හිතද්දි ගෝපි කියනවා පොඩි කාලේ අපි එක්ක සෙල්ලම් කරපු බබ්ලුයිනේ ලන්ඩන් වලනේ අපිට බබ්ලුගෙන් උදව් ගන්න පුළුවන් නේ කියලා. ඉතින් මෙයා ඒ බබ්ලුට කතා කරනවා. ඊට පස්සේ ඉතින් චම්පක්ලට උදව් කරන්න ඉන්දියාවට එන බබ්ලු ලන්ඩන් වල පුරවැසිභාවය ගන්න නම් පවුම් ලක්ෂයක් ආයෝජනය කළා. එහේ ජොබ්ස් 10ක් හදලා දෙන්න. එතකොට නිකම් මේක හම්බෙනවා. ඒ වගේම හෙටවිල ඔයගලන්ට මාතක බිස්නස් කරන්න පුළුවන් කියලා චම්පක්ටයි ගෝපිටයි තාරුටයි තුන් දෙනාටම වීසා එහෙමත් හදලා දීලා බබ්ලු ආයෙම
ලන්ඩන් වලට යනවා. ඊට පස්සේ මේ ගෝපි චම්පකුයි තාරුයි මේ අයට ලන්ඩන් වලට යන්න දින දවසේ ලන්ඩන් වලට කිසිම අවුලක් නැතුව යනවා. ඒත් ගෝපි චම්පකුයි මෙයාලගේ බෑග්ස් ටික එළියෙන් තියලා වොෂ්රූම් එකට ගිහින් එද්දි ඕනර්ස්ලා නැති බෑග් වගේක් තියෙනවා දැකලා එයාපෝට් පොලිසියගේ මේ බෑග් ළඟ ඉඳලා චම්පක්ලාවම මෙයාලවත් අරගෙන පොලිස් ස්ටේෂන් එකට යනවා. මේ අතරේ තාරුත් වොෂ්රූම් ගිහින් චම්පකුයි ගෝපි යනකම් කියලා මේල් වොෂ්රූම් එක ළඟ බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේදී අපිට පෙන්වන්නේ පොලිසිය අය ඇයි ලන්ඩන් වලට ආවි කියලා චම්පක්ලගෙන් අහද්දි බබ්ලු එක එකතු වෙලා බෙහෙත් විකුණන්න තමයි ආවේ කිව්වත් පොලිසියට මේ හින්දි වලින් කියන දේවල් තේරෙන්නේ නැහැ. ඒක නිසා මේගොල්ලන් Google Translate පාවිච්චි කරලා මේගොල්ලන්ට ඕන දේ ඉංග්‍රීසි වලට කන්වර්ට් කරලා කියන්නේ බබ්ලු එක ඩ්‍රග්ස් බිස්නස් කරන්න තමයි මෙහෙට ආවි කියලා. මේ වෙලාවේදී ඉතින් බබ්ලු කියන්නේ කවුද කියලා පොලිසියෙන් හොයද්දි බබ්ලුත් මේ වෙද්දී ප්‍රිසන් එකේ තමයි ඉන්නේ කියලා දැනගන්න පොලිසිය අය චම්පක්ලට කැමති කෙනෙක්ට කෝල් එකක් ගන්න chance එකක් දෙනවා. මේ වෙලාවේදී මේ දෙන ගජ්ජුර කතා කරලා මේ විස්තරේ කිව්වට පස්සේ චම්පක්ගේ ගෝපිගේ වීසා බ්ලැක් ලිස්ට් දාලා මේ දෙන්නව ආයෙමත් ඉන්දියාව වලට යවනවා. මේලදී චම්පක් පොලිසියට තාරුගෙන කියන්න හැදුවත් ගෝපි චම්පක්ව නවත්තනවා. දැන් තාරු බබ්ලුට කෝල් ගත්තත් එයා ෆෝන් එක ආන්සර් කරන්නේ නැති නිසා ගජ්ජුට කෝල් එකක් දාලා මේ විස්තරය කියනවා. එතනම ගජ්ජු කියනවා චම්පක්ගේ ගෝපිගේ තව ડોකියුමන්ට්ස් වගේ කඩු නිසා ඒ දෙන්නව ආයෙමත් ඉන්දියාව වලට එව්වා. හැබැයි ඔයා බය වෙන්න එපා. ඔයාව බබ්ලු බලාගනී කියලා මෙයා කෝල් එක කට් කරනවා. ඒත් බබ්ලුට කෝල් කොච්චර ගත්තත් එයා ආන්සර් කරන්නේ නැති නිසා තාරු යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට උදව් ඉල්ලලා මැසේජ් එකක් දානවා. කොහොමද මේ මැසේජ් එක දකින අද්වෙන් කියන ඉන්දියන් බෝයි ඇවිල්ලා තාරු එයා ඉන්න තැනට එක්කන් ගිහිල්ලා ඊතර නතර වෙලා ඉන්න අනිත් ළමයින්ටත් මේ තාරු අඳුන්වලා දීලා මෙතන නවතින්න ඉඩ හදලා දෙනවා. කොමර ඊට පස්සේ මේ තාරු මම බබ්ලුට ගොඩක් පාරක් කෝල් කරත් එයා ෆෝන් එක ආන්සර් කරේ නැහැ. දැන් අද්වෙන් කියලා ළමෙක් මට උදව් කරනවා කියලා මෙයා ගජ්ජුට කෝල් එකක් දීලා කියද්දි මේ කෝල් එක ඉන්දියාවලට ගිය චම්පකුයි ගෝපි තහගෙන තමයි ඉන්නේ. මේ කෝල් එකෙන් පස්සේ කොමරි ආයෙමත් ලන්ඩන් වලට යන්න වීසා හදලා දෙන්න කියලා චම්පක් ගජ්ජුට කියද්දි ගජ්ජු ඩුබායි යන ටිකට් දෙකක් චම්පක්ටයි ගෝපිටයි දීලා ඩුබායි වලට ගිහින් ටෝනිව හම්බෙන්න. එයා මොන හරි කරලා ආයෙම ওই දෙන්නව ලන්ඩන් වලට යවයි කියලා කියනවා. මේ අතරම අද්වෙන් තාරුවත් එක්කගෙන යුනිවර්සිටි එකට ඇවිල්ලා ඇඩ්මිෂන් ගන්න විදි ගැන විස්තර එහෙම තියෙන ෆයිල්ස් උත් තාරුට හොයලා දීලා තාරුව කෝලි මැඩම් කියලා කෙනෙක් ළඟට එක්ක ගිහින් පාර්ට් ටයිම් ජොබ් එකකුයි නවතින රූම් එකකුයි යාට හොයලා දෙනවා. මේ විදිහට දවස් ගෙවිලා යද්දී ගෝපි චම්පුකුයි ටෝනිව හම්බෙන්න ආවම ටෝනි පාකිස්තාන් හොර පාස්පෝර්ට් දෙකකට වීසා හදලා ආයෙමත් මේ දෙන්නම ලන්ඩන් වලටම යවනවා. මේ පාරනම් කිසිම අවුලක් නැතුව චම්පකුයි ගෝපි ලන්ඩන් එයාපෝට් එකෙන් එළියට ආවත් එයාපෝට් එකේ ඉස්සරහම එක මිනිහෙක් ගෑනු කෙනෙක්ට ගහනව දැකලා චම්පක් මේක බේරන්න යද්දි මේ පිටිපස්සෙන් යන ගෝපි මේ සීන් එක තව කට්ටිය කැමරා කරනව දැකලා චම්පක්ට යන්න එපාවක වීඩියෝ කරනවා කියලා මෙයා කෑ ගහනවා. ওই වෙලාවේදී ඕක ඇහෙන අර ගෑනු කෙනාට ගැහුව මිනිහයා තමුසේ පොලිසියෙන්ද කියලා මේ කෙල්ලගෙන් අහලා මෙතනින් පැනලා යනවා. මේ කෙල්ලගේ නම තමයි නෙයිනා. ඊට පස්සේ නෙයිනා ඇවිල්ලා චම්පක්ගේ ගෝපිගේ විස්තර අහලා මාස ගානක් තිස්සේ ගැහුව ප්ලෑන් එකක් තමුසලා දෙන්න එකතු වෙලා ඇව කියද්දි තමයි අපිට තේරෙන්නේ නෙයින අපරාධකාරයෙක්ව අල්ලගන්න තමයි හදලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතනින් ෂේප් වෙලා එන ගෝපි චම්පකුයි තාරු ඉන්න තැනට ඇවිල්ලා තාරුගේ විස්තර එහෙමත් කතා කරලා තාරු ඉන්න තැන එහෙමත් බලලා දැන් අපි ඉන්නේ කොහෙද කියලා අහද්දි ඔගලන්ට නම් මෙහෙ ඉන්න බෑ. හැබැයි එහා පැත්තේ ඉන්න කෝලි මැඩම්ලා ගෙදර නම් රූම්ස් තියෙනවා කියලා එහෙන් රූම් එකක් ගන්න පුළුවන් දහන්න ගෝපිව එහෙට යවනවා. ගෝපි ඉතින් කෝලි මැඩම්ගේ ගෙදරට ගිහින් කෝලි මැඩම්ට කතා කරලා කෝලි මැඩම් වෙනකන් සාල්ට වෙලා ඉද්දි කෝලි මැඩමුයි මේ නෙයිනා එකට ඉන්න ෆොටෝ එකක් දැකලා මේ කවුද කියලා අහනවා. එතකොට මේ මගේ දුව කියලා කෝලි මැඩම් කිව්වම හැරණ තැපෑලෙන්ම දුවගෙන එන ගෝපි මේ ගැන චම්පක්ටත් කිව්වම මේ දෙන්නම එකතු වෙලා තාරු ඉන්න ගෙදර වාස්තු දෝෂයෙම තියෙනවා කියලා දැම්මම වෙරදැනකට යන බඩු ටික ලෑස්ති කරගන්න කිව්වත් මම මේ ගෙදර රෙන්ට් එක ගෙව්වා කියන තාරු යන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ මමනේ සල්ලි දෙන්න කියලා චම්පක් කියද්දිම මෙතනින් චූටි ෂෝට් එකක් දාගත්ත තාරුගේ රූම්මේට් යනවා දැකලා චම්පක් තාරුට බල කරලම් බඩු ටික පැක් කරගන්න කියන නිසා තාරු කියනවා ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ මට ජීවත් වෙන්න ඕනේ නෑ කියලා. එතකොටම චම්පක් තාරුගෙන් අහනවා එතකොට ඔයා කියන්නේ අපේ ලිඳේ ඉන්න ගෙම්බොද කියලා. ඊළඟ මේ තාරු මාව ගොලම් මෙහෙ තනි කරලා දාලා ගිහින් ෆෝන් එකක්වත් ආන්සර් කරේ නෑනේ කියලා චම්පක්ගේ මූණටම කියද්දි ඔයා දන්නේ නෑනේ අපිට උන දේවල් කියලා ගෝපි උන දේවල් ටික මේ තාරුට කියන්න හදද්දිම චම්පක් මැද්දට පැනලා ගෝපිව නවත්තලා හරි අපි තාරුගේ ඇඩ්මිෂන් එක ආපු ගමන් මෙහෙන් යනවා කියලා ඔයා මෙහි නවතිනවා නම් ආයෙමට තාත්තා කියලා කතා කරන්නත් එපා කියලා චම්පක් ගෝපිවත් එක්කගෙන මෙතනින් එනවා. මෙහෙම චම්පක් ගෝපිවත් එක්කන් එද්දි ඇයි එහෙම කිව්වේ කියලා ගෝපි චම්පක්ගෙන් අහද්දි තමයි චම්පක් කියන්නේ තාරු මගේ දුව කියලා නෙයින දැනගත්තොත් මොනවා වෙයිද දන්නෙත් නෑ. අනිත් එක කෝලි මැඩමුත් තාරු මගේ දුව කියලා දැනගන්න හොඳ නැති නිසායි මං එහෙම කරේ කියලා එයා කියනවා. ඊට පස්සේ චම්පකුයි ගෝපි මේ දෙන්නට ඉන්න වෙන තැනකුත් හොයාගෙන බබ්ලුගේ ගෙදරට ගිහින් බබ්ලු ඉන්නවද කියලා බැලුවත් ගෙදර ලොක් කරලා දාලා තියෙන නිසා නෙයිනව හම්බෙයිද දන්නෙත් නෑ කියේගේ බබ්ලු ගැන විස්තරයක් හොයාගන්න කියලා මගලන් පොලිසියට යනවා. කොමාර ඉතින් හිතුවා වගේ මෙතනදි මේ දෙන්නට නෙයිනවත් සෙට් වෙන නිසා ෂේප් එකේ මගලන් බබ්ලු ගැන විස්තර හද්දි එයා ප්‍රිසන් එකේ ඉන්න කියලා නෙයින කියනවා. ඊට පස්සේ බබ්ලුව බේරගන්න පුළුවන් විදියක් නෙයිනගෙන් අහගෙන මේ දෙන්න බබ්ලුවත් බේරගෙන බබ්ලුගේ ගෙදරට එනවා.
මෙතන බබ්ලු යාගේ කතාව කියන්න පටන් ගන්නවා. බබ්ලු ඉතින් කියනවා මම මැරියෝ වගේකින් සල්ලි ණයට අරගෙන උම්මාව මරන්න හොය හොය තමයි හිටියේ. ඉතින් මම ඔගලංගෙන් හම්බුන සල්ලි වලින් තමයි ඒ ණයට ගෙවල මගේ ජීවිතේ බේරගත්තේ කියලා බබ්ලු කියනවා. එතකොටම ඇයි ඉතින් ආයේ ඉන්දියාවට ආවේ නැත්ති කියලා ගෝපි යහද්දි පිට රටකට ඇවිල්ලා මොනවත්ම කරගන්නත් බැරුව ආයේ තමන්ගේ ගමට මෙන්න එක ලේසි නෑ කියලා බබ්ලු කියනවා. ඊට පස්සේ මේ චම්පක්ලට උණ දේවලුත් ඒගොල්ලන් බබ්ලුට කිව්වම මං කොමාරි තාරුගේ ඇඩ්මිෂන් එක අරගෙන දෙන්නම් කියලා බබ්ලු කියනවා. ඊට පස්සේ චම්පකුයි ගෝපි තාරු ඉන්න ගෙදරට අල්ලපු ගෙදරින් නවතින්න තැනක් හොයාගෙන තාරු ගැන හොයන ගමන් කෝලි මැඩම් එක්කත් කතා කරලා කෝලි මැඩම්වත් මේ දෙන්නගේ යාළුවෙක් කරගන්නවා. මේ අතර ඇඩ්මිෂන් එක ගන්න තව එක විදියක් තියෙනවා කියලා හොයාගන්න බබ්ලු යුනිවර්සිටි එකේ වෙන්දේසියේදී යුනිවර්සිටි එකේ වැඩවලට වැඩිම ගාණකින් දායක වෙන කෙනාට සීට් එකක් හම්බෙනවා. ඉතින් මං කොහොම හරි වෙන්දේසියට යන්න ඉන්විටේෂන් එකක් පන්න ගන්නම් කියලා එයා කියනවා. මේ අතරම කෝලි මැඩම් එක්ක ෆිට් වුණ චම්පකුයි ගෝපි කෝලි මැඩම්ගේ ගෙදර ඩිනර් එකකට ඇවිල්ලා ඉද්දි මෙතනට එන නෙයිනා ගෝපි වයි චම්පක් වයි දැකලා මේ අය ගැන දන්නවද කියලා කෝලිගෙන් අහලා තනියම ටිකක් කතා කරමුද කියලා ඇහුවත් දැන් බෑ කියලා කෝලි කියන නිසා මං ඔයාගේ හිට තියෙන බර්ත්ඩේ එකට විශ් කරලා යන්න යාවේ. මට හිට වැඩ කියලා මෙයා මෙතනින් යන්න හදද්දිම අපරාදේ මාසෙකට විතර කලින් ඇවිල්ලා විශ් කරන්නනේ තිබුණේ කියලා එයා කියනවා. ඉතින් ඔතනින් ඒ සීන් එක හැම කට් කරලා අපිට ඊළඟ දවසේ චම්පකුයි ගෝපි බර්ත්ඩේ gifts එමත් අරගෙන කෝලි මැඩම්ගේ ගෙදර ආවත් කෝලි මැඩම් ගෙදර ඇතුලේ වැටිලා ඉන්නවා දැකලා මෙගොල්ලන් දොර කඩලා කෝලි මැඩම් වෙලියට අරගෙන හොස්පිටලයිස් කරනවා. කොමරි කෝලි මැඩම්ගේ ගෙදර දොර කඩන එක නෙයින ගෙදර කැමරා වලින් දැකලා නෙයින ගෝපිලාව ෆලෝ කරගෙන ගිහින් හොස්පිටල් එක ළඟදී ගෝපිව අල්ලගත්තම මං ගැන නෙමෙයි අම්මා ගැන බලන්න කියලා ගෝපි කියනවා. එතකොටම හොස්පිටල් එක ඇතුළේ දුවගෙන යන නෙයිනට ඩොක්ටර් කියන්නේ හරිම වෙලාවට තමයි කෝලිව ඇඩ්මිට් කරේ කියලා. ඊට පස්සේ ඉතින් නෙයින චම්පක්ලට සෝරි කිව්වත් සිහිය ආවම අම්මට සෝරි කියන්න කියන චම්පක්ල එක්කම එකතු වෙලා කෝලිට සිහිය ආවම මේ නෙයින බර්ත්ඩේ එකට එයාට විෂ් කරනවා. ඊට පස්සේ නෙයිනත් ගෝපිගේ චම්පක්ගේ හොඳම යාළුව වෙනවා. මේ අතරෙම චම්පක්ට වෙන්දේසියට යන්න ඉන්විටේෂන් එකක් පන්න ගන්න බබ්ලු චම්පක් වයි ගෝපි වයි එක්කගෙන වෙන්දේසියට ආවට පස්සේ චම්පක් යුනිවර්සිටි එකේ වැඩිම ගාණක් දෙන්න කැමති වෙන නිසා සතියකින් මේ ගාණ ගෙවලා ඉවර කරන්න එතකොට යුනිවර්සිටි එකේ ඇඩ්මිෂන් එක ගන්නත් පුළුවන් කියලා මේ යුනිවර්සිටි එකෙන් කියන නිසා චම්පකුයි බබ්ලුයි ගෝපි ඔට්ටු දාන තැනකට ඇවිල්ලා සල්ලි හොයන්න හැදුවත් මේ අය ඔට්ටුව පරදිනවා. ඊට පස්සේ වෙන සල්ලි හොයාගන්න විදියකුත් නැතුව ඉදදී ගෝපි චම්පක්ට කියනවා අපි ගසීතේරාම් නාම චන්දේරාම්මයිට විකුණලා මේ සල්ලි හොයාගමු කියලා. මුලින්ම මේකට චම්පක් අකමැති වුණත් පස්සේ කැමති වෙලා මෙගොල්ලන් මේ ගසීතේරාම් නාම චන්දේරාම්මයිට විකුණලා සල්ලි හොයාගන්නවා. කොහමර ඉතින් මේ සතුටට රස කැවිලි තරගෙන තාරු ඉන්න තැන්ට එන චම්පක් දොරට තට්ටු කරන්නෙත් නැතුවම දොර අරිද්දි තාරු ටිකක් සෙක්සි විදියට ඇඳලා බෝය් කෙනෙක්ව කිස් කරන්න හදන ගමන ඉන්නේ. එකපාරටම චම්පක් දොර අරින නිසා තට්ටු කරලා එන්න බැරිද කියලා තාරු මෙහෙම කෑ ගැහුවට පස්සේ ඇඩ්මිෂන් එක හරගිය සතුටට රස කැවිලි දෙන්න තමයි යාවේ. ඉතින් වැරද්දක් වුණා නම් සෝරි කියලා චම්පක් මෙතනින් යනවා. මේ පිටිපස්සෙන්ම ගිහින් තාරු චම්පක්ට කතා කරන්න හැදුවත් හෙටින් පස්සේ ඔයා නිදහස් වෙයි කියන චම්පා කවදම හරි ආයේ අපේ ගෙදර එන්න ඕන වුණොත් ඕන වෙලාවක කඩාගෙන බිඳගෙන එන්න. මොකද ඒ දොර ඔයාට ඕන වෙලාවක ඇරලා කියලා මේ චම්පක් මෙතනින් යනවා. ඊට පස්සේ මේ තාරුයි චම්පකුයි මුළු රෑම මේ දෙන්නගෙන හිත හිත ඉන්නවා. කොමාරි ඊළඟ දවසේ උදේම ගෝපිවයි බබ්ලුවයි සල්ලි ටික අරගෙන එන්න යවලා චම්පක් ගිහින් මේ තාරුවත් එක්කගෙන ඇවිල්ලා මේ හතර දිනාම කොලේජ් එකට යන්න හදද්දී පොලිසියට චම්පක්ල ළඟ කෑෂ් වලින්ම ලොකු මුදලක් තියෙනවා කියලා ඔත්තුවක් ලැබෙන නිසා නෙයිනටත් මේ ගැන කියලා පොලිසියයි චම්පක්ලව ෆලෝ කරන්න පටන් ගන්නවා. දැන් ඉතින් නෙයිනා චම්පක්ලගේ යාළුවෙක් නිසා පොලිසියයිට හින්දි තේරෙන්නේ නැති නිසා චම්පක්ලට හින්දියෙන් පොලිසියයි ඔයගොල්ලන්ව ෆලෝ කරනවා මං කියන විදිහට වාහනේ ගෙනියන්න කියලා කියනවා. මෙතනදී ඉතින් මේ වෙන්නේ මොකද්ද කියලා කිසිම දෙයක් දන්නේ නැතු වෙන තාරුට මුලින්දලම චම්පක්ටයි ගෝපිටයි වුණ ඔක්කොම විස්තර කියද්දි නෙයිනා කෝලිට කෝල් එකක් දානවා අපිට පෙන්නනවා. එහෙම ඊළඟට ඒ සීන් එක කට් කරලා මං වෙනුවෙන් මෙච්චර දේවල් ඔයා කරද්දිත් මං ඔයාව මගේ යාළුවන්ටවත් අඳුන්වලා දුන්නේ නැහෙනි කියලා මේ තාරු එයාගේ තාත්තගෙන් සමාව ගන්නවා. එතකොට මේ චම්පක් ඒකට කමක් නැහැ පුතේ කියලා එයාට සමාව දෙද්දිම කෝලි ඇවිල්ලා එකපාරටම චම්පක්ලගේ වාහනේ ඉස්සරහින් එයාගේ වාහනේ නවත්තනවත් එක්කම ඒ සීන් එකත් කට් කරලා අපිට පෙන්නන්නේ තාරු කියනවා මටත් අපේකම පෙන්වන්න තියෙන හොඳම වෙලාව මේක. ඔයයි මායි එකට ඉද්දි විතරයි අපිට ශක්තියක් තියෙන කියන තාරු මට ලන්ඩන් යුනිවර්සිටි එකට යන්න ඕනේ නැහැ. ඉන්දියාවල තෝරන තරම් යුනිවර්සිටිස් තියෙනවනේ මං ඒකකට යන්නම් කියලා කියද්දි මේක තමයි මගේ ජීවිතයේ කිසිම අවුලක් වුණේ නැති තුන්වෙනි අවස්ථාව කියලා චම්පක් අපිට කියනවා. අවසානයේදී පොලිසියට මේ අය අහුණාම නෙයින බබ්ලුට ගහ ගහ මම මෙහෙම ගැහුවේ නැත්නම් මුම්මාව සැක කරයි කියලා පොලිසිය චම්පක්ලගේ කාර් එක චෙක් කරලා ඉවර වෙලා මේකේ මොනවත්
නෑ වැරදි ඔත්තුවක් වගේ කියනකම නේන මේ බබ්ලුට ගහ ගහ ඉන්නවා ඉතින් මේ වෙලාවේ චම්පක්ලගේ කාර් එකේ සල්ලි බෑග් එක හම්බ නොවෙන්න හේතුව දැන්ටමත් අපිට තේරෙනවා ඉස්සෙල්ලම නේන කෝලිට කෝල් එකක් දාලා මේ විස්තරය කිව්වට පස්සේ කෝලි ඇවිල්ලා චම්පක්ලගේ වාහනේ ළඟින් කෝලිගේ වාහනේ නවත්තලා සල්ලි බෑග් එක එයාගේ වාහනේට දාගත්ත නිසා තමයි පොලිසිය අයට චම්පක්ලගේ වාහනේ තිබිලා මොනවත් හම්බුනේ නැත්තේ අවසානයේ මේ හැමදේකින්ම බේරලා ආයේ ගමට එන ගෝපි චම්පකුයි චන්දේරාම් අයට ආයේ සල්ලි දීලා ගසීතේරාම් නම කවදාවත් විකුණන්නේ නැහැ කියලා මේ දෙන්නගේ කැවිලි කඩේ ආයෙම පටන් ගන්නවා මේ අතරම තාරුට ඉස්සෙල්ලම පාඩම් කියලා දුන්න ක්ලාස් එකේ ෆස්ට් රුන කොල්ලවත් සෙට් වෙන නිසා මේ අය ආයෙමත් ඒගොල්ලන්ගේ පුරුදු ජීවිතයට හුරු වෙනවත් එක්කම මේ මූවී එක මෙතනින් එන්ඩ් වෙලා යනවා ඉතින් අද මූවී එක ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ඔයා අපේ channel එකට අලුත් මේ වගේ මූවීස් බලන්න ආස කියලා නම් ඔය පල්ලේ තියෙන subscribe කියන බටන් එක click කරලා ඒකට යාවි තියෙන bell notification button එක all දාලා අපිත් එක්ක සෙට් වෙන්න කියනවා එහෙනම් මේ වගේ තවත් සුපිරි මූවී රිවියු එකකින් සෙට් වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න හැමෝන්ටම සුබ දවසක්।